සිත් අහසේ ආදරෙන් කතාව පටන් ගන්නෙ එක ගැහණු කෙනෙක් කතා කරලා කියනවා මිනිස්සුන්ට මෙතනට එන්න මේ විදියට එන්න කියලා. ඉතින් පාර කාපට් කරන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්න ගැහණු කෙනා තමයි මේ හැමෝටම අණ දෙන්නේ. මේ විදියට කරන්න, මේ විදියට කරන්න කියලා. ඉතින් ඔයාලත් බලන්න ඇති කවුද මේ ගැහණු කෙනා කියලා. හරි, මං කියන්නම් මේ කවුද කියලා. මේ ඉන්නේ ගම්මුලා දෑණි කෙනෙක්. ඒ කියන්නේ ගමේ ග්‍රාම සේවක වගේ. ඉතින් මෙයාගේ නම තමයි කුල්වන්ත් කෝර් ඩිල්ලෝ. ඉතින් කුල්වන්ත් කෝර් ඩිල්ලෝට කියනවා දැන් මෙතන කාපට් කරන මිනිස්සයාගේ ඉංජිනියර්. ඒ කියන්නේ මෙතන ප්‍රධානියා. අද කාපට් කරන්න වෙන්නේ නැහැ. හෙට තමයි ඉතුරු ටික කරන්නේ. දැන් ඊයේ දවසේ ඉඳන් මේ මිනිස්සු ටික මේ පාර කාපට් කරනවානේ. දැන් මේගොල්ලන්ට මහන්සි ඇති කියලා. කියනවා කුල්වන්ත් කෝර්, මම මගේ මහත්තයා කියන දේවත් අහන්න නැතුව ඔයා කියන දේ අහයිද කියලා ගහනවා මේ මිනිස්සයාට කම්බුල් පාරක්. මේ ඉංජිනේරට ගහපු කම්බුල් පාර නිසා කම්බුල් පාර වේදනාවට එයා එයාගේ කම්බුල අතින් අල්ල ගන්නවා. කුල්වන්ත්, කුල්වන්ත මේ වෙලාවේ ගොඩක් තරහයි. කුල්වන්ත් කියනවා කිසි දෙයක් හරියට කරගන්න බෑ. මම මගේ මහත්තයා කියන දේවත් අහන්නේ නැතුව මම මේ කොහෙවත් යන මිනිහෙක් කියන දේවල් අහයිද කියලා තමයි ආයෙමත් කියන්නේ. ඊට පස්සේ කුල්වන්ත් ඇවිදමින් ගිහිල්ලා නගිනවා මේ කාපට් කරන මැෂින් එක උඩට. ඊට පස්සේ මැෂින් එක නැංගර පස්සේ කම්බලට අත තියාගෙන අර මිනිස්සයා මේ දිහා බලන් ඉන්නවා. කුල්වන්ත්, කුල්වන්ත් ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරගෙන කාපට් කරනවා. කියනවා ඔය ගලොයි ඔක්කොම ටික දාන්න පාරට, මමම කාපට් කරන්න, මම කාපට් කරලා පෙන්නන්නම් කියලා තමයි මේ වෙලාවේ කුල්වන්ත් කියන්නේ මෙතන ඉන්න මිනිස්සුන්ට. කියනවා ඔය තාර ඔක්කොම ටික දාන්න, මම කාපට් කරලා පෙන්නන්නම් කියලා කුල්වන්ත් ඒ වාහනේ පදවගෙන කාපට් කරනවා පාර. කාපට් කරන අතරතුරේදී එනවා මෙතනට රානා. කවුද මේ රානා කියන්නේ? රානා කියන්නේ මේ කුල්වන්ත්ගේ පොඩිම පුතා. කියනවා අම්මේ ඔය මොනාද කරන්නේ හදන්නේ කියලා. කියනවා පේන්නේ නැද්ද මං පාර කාපට් කරනවා කියලා. කියනවා ගන්න ෆොටෝ එකක් Facebook දාන්න කියලා. ඊට පස්සේ රානා කියනවා හරි හරි මං ගන්නම් කියලා. කුල්වන්ත් කියනවා ඉංජිනේර් මහත්තයා ඔයත් මේ වාහනේ ඉස්සරහා හිටගන්න කියලා. ඉතින් මේ ඉංජිනේර් මහත්තයා කම්බුල්ට අත තියන් ඉන්නේ. රණා කියනවා කම්බුල්ට අත තියාගන්න ඕනේ නැහැ, ඒකත් ෆොටෝ එකට වැදේ කියලා. කුල්වන්ත් කියනවා මං ගහපු කම්බුල් පාරත් මිනිස්සු දකි, ඔය අත අයින් කරගන්න කියලා. ඊට පස්සේ ෆොටෝ එකක් ගහනවා රණා. ඊට පස්සේ කුල්වන්තුයි ඉංජිනේරයි වාහනේ එක්ක. කුල්වන්ත් කියනවා ඕක Facebook එකට දාන්න, Facebook එකේ පහලින් ලියන්න ගමේ හැමෝටම සරණක් වෙන කුල්වන්ත් කෝර් ඩිල්ලෝ කියලා. කියලා තමයි කියන්නේ. එහෙම කියලා කුල්වන්ත් අත්පොඩි ගහනවා. කුල්වන්ත් කියනවා ඒක නෙවෙයි UV ලෑස්ති වෙලාද ඉන්නේ කියලා. UV කියන්නේ මේ කුල්වන්ත්ගේ මොනුබුරා. UV ගේම් ගහන ගමන් තමයි ඉන්නේ. UV ගේ තමයි අද ජටාව බඳින්නේ. යුවිගේ තාත්තා, ඒ කියන්නේ ජගන්, ජගන් කියන පුතේ අදනම් වද දෙන්න එපා. පුතේ ගිහින් ලෑස්ති වෙන්න. අද ජටාව බඳින උත්සවේ තියනවනේ කියලා තමයි ජගන් කියන්නේ. ඔය වෙලාවේ තමයි කුල්වන්තුයි රණයි ගෙදර ඇතුළට එන්නේ. යුවි ඒගොල්ලොන්ව පහු කරගෙන දුවගෙන යනවා. කියනවා පුතේ ලෑස්ති වෙන්න නැද්ද කියලා. ජගන් යනවා යාගේ පස්සෙන්. කියනවා කුල්වන්ත්, ටග්ගාල යුවිව ලෑස්ති කරන්න කට්ටියත් ඇවිල්ලා කියලා. යුවි දුවගෙන යද්දි මල් බාස්කට් එකක් අරන් එනවා යුවිගේ අම්මා, ජගන්ගේ නෝනා. ඉතින් මෙයාගේ නම තමයි අම්‍රිතා. ඉතින් මල් විසික්වලා ජගන් යාගේ නෝනාව අල්ල ගන්නවා අම්‍රිතාව. ඉතින් අම්‍රිතා ඔහොම අල්ලගත්තට පස්සේ මල් ටික අහුලන ගමන් ජගන් අම්‍රිතාට කියන්නේ, කියනවා ජගන් කොහෙද කොහෙද මේ යන්න හදන්නේ? ඔයාම මුලින්ම දැක්කෙත් මේ වගේ මල් වට්ටියක් අරන් යද්දි කියලා අම්‍රිතාට තට්ටු කළ ජගන් කියනවා. අම්‍රිතා කියනවා අනේ යන්න කියලා. කියනවා ජගන් යන්න නෙමෙයි කියලා කියද්දි අම්‍රිතා කියනවා ඒක නෙවෙයි අයියා මෙතනට ආවේ කියලා. කියනවා ඒකනේ වා දැන්ද මගෙන් ඒක අහන්නේ, ඔයාත් ඉඳලා මට දුන්න පුතා හරිම වදකාරී, කියන දෙයක් අහන්නෙම නෑනේ මේ ළමයා, ඉන්න මම යන්නම් කියලා තමයි ජගන් කියන්නේ. ඔහොම යද්දි මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ එක ගෑනු කෙනෙක්. එයාගේ මූණ දැක්කමත් හරිම ලස්සනයි. ඉතින් කතා කරනවා එයාට මෙහෙර් කියලා. ඉතින් මෙහෙර් කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මේ ඔබට දිස් වෙන්නේ. ඇයව ඉතාමත් ලස්සන සිරියාවන්ත ගැහැල්ලමෙක් තමයි මෙහෙර් කියලා කියන්නේ. ඉතින් ඒ කොහොම නමුත් UV ගේම් ගහන ගමන් තමයි ඉන්නේ ගෙදර එළියට වෙලා. මෙහෙර් කතා කරලා කියනවා අමෘතාක්කේ බය වෙන්න එපා කියලා තමයි කියන්නේ. කියනවා UV කියලා කතා කරද්දි UV කියනවා ඔව් නැන්දේ කියන්න කියලා. ඊට පස්සේ මෙහෙර් 10 ඉඳන් ආපස්සට ගණන් කරනවා. 10 9 කියලා එයා ගණන් කරමින් කියනවා. ඉතින් යුවි
එක කියන්න කලින් එයා ලෑස්ති වෙන්න ඕනේ. ඒක තමයි මේගොල්ලෝගේ ගේම් එක. ඉතින් මෙහර් එතකන් පුංචි ළමයෙක් ඉඳලා ඒ ළමයාට කිස් කරනවා. ඉතින් මෙහර් එතන සතුටින් ඉන්නවා, ගණන් කරනවා 8-7 කියලා. ඔහොම ගණන් කරද්දී යූවිත් එයාගේ කුරුත එක ඇඳලා අමෘතා එයාව අන්දවනවා. ඉතින් මෙහර් එක පුංචි ගෑන් ළමෙක්ව බදන් තමයි ඔය ගණන් කරන එක කරන්නේ. යූවි ඔරවල බලනවා මෙහර් දිහා ඒ ළමයාව බදාගත්ත නිසා. ඊට පස්සේ මෙහර් ආයි ගණන් කරන්න ගන්නවා 6-5 කියලා. ඔහොම ගණන් කරන්න යද්දී මෙහර් එයාගේ අයියා, එයාගේ අයියාගේ බොත්තම හදලා එයාවත් එතනින් තල්ලු කරලා කියනවා ඔයත් යන්න කියලා. ඉතින් මේ අතරතුරේදී මෙහර් ගණන් කරන් එද්දී මෙහර් ගණන් කරන්නේ 5 කියලා යුවිට ඇහැක් ගහනවා මෙහර්. ඊට පස්සේ මෙහර් ගණන් කරනවා 4, මෙහර් ගණන් කරනවා 3, ගණන් කරනවා 2 කියලා. ඔහොම ගණන් කරද්දී යුවි ලෑස්ති වෙලා ඉවරයි 2 කියද්දී. ඉතින් 2 කියද්දී මෙහර් ලඩ්ඩු තියෙන වට්ටියෙන් එක ලඩ්ඩු ගෙඩියක් අරගන්නවා, එක ලඩ්ඩුවක් අරගන්නවා. ලඩ්ඩු අරන් පෙන්නනවා යුවිට. යුවි කෙල ගින්න ගමන් තමා ඉන්නේ, එයාට ඒක කන්න ඕන වෙලා. මෙහර් ඒක කන්න හදද්දී යුවි කියනවා මට බඩගිනි කියලා. ඒ කියන්නේ නැහැ, එයා පෙන්නනවා එයාගේ බඩ අල්ලලා එයාට බඩගිනි කියලා. ඉතින් මෙහර් එනවා, යුවි ඔයා මං 10ට ගණන් කරන්න කලින් ඇඳගත්තා නේද මගේ ගුඩ් බෝයි කියලා තමයි යුවිට කියන්නේ. කියනවා මේ ලඩ්ඩු එක දෙනවා, කියනවා මොකද්ද කරන්න කියලා. යුවි ඊට පස්සේ ලඩ්ඩු එක කන්න යනවා. කියනවා මෙහර් ලඩ්ඩු එක වාට දැම්මම කන්න බෑ, වාට මතක නැද්ද අපි මෙච්චරලා කරේ මොකද්ද කියලා අහනවා. මෙහර් අහස පෙන්නනවා මොකද්ද කරන්න ඕනේ කියලා. මෙහර් ඊට පස්සේ යාගේ සලුව එයාගේ මූණට තියලා ඊට පස්සේ පෙන්නනවා ඉර. ඉර පෙන්නුවට පස්සේ යුවි කියන්නේ හරි මට මතක් වුණා 1 කියලා. අන්තිම ඉලක්කමත් ගණන් කළා යුවි කනවා ඒ ලඩ්ඩු එක. අමෘතා කියනවා අනේ මන්දා මෙහර් ඔයාගේ මේ 10 ඉඳන් ආපස්සට ගණන් කිරිල්ලෙන් යුවිගේ හැම දෙයක්ම කරගන්න පුළුවන් කියලා. කියනවා මේක ආපස්සට ගණන් කිරිල්ලක් නෙමෙයි, මේකෙන් පුළුවන් ලොකු පොඩි හැමෝඹම මෙහෙම කියද්දි වෙනස් කරන්න කියලා තමයි කියන්නේ මෙහර් යුවිට. කියනවා එහෙම නේද කොල්ලෝ කියලා පහක් ගහන්න කියනවා. යුවි කියනවා එහෙමයි කෙල්ලේ කියලා මෙහරට පහක් ගහනවා. යුවිගේ ජටාව බඳින චාරිත්‍රය තමයි දැන් කරන්නේ. යුවිට ජටාව බඳිනවා. මේ ආගම තමයි සිකිසම්. සිකිසම් ආගමෙන් අපේ ජීවිතයට ගන්න ලොකු ආදර්ශ තියෙනවා. ඉතින් මේ නාට්‍යනුත් අපිට ලොකු ආදර්ශ ගන්න පුළුවන් ඉස්සරහට. හරි, යුවිට ජටාව බඳින ගමන් තමයි මෙහෙර ඉන්නේ. එයාගේ නැන්දා තමයි ජටාව බඳින්න ඕනේ එක පිරිමි ළමෙක්ගේ. ඉතින් යුවිගේ නැන්දා මෙහෙරනේ, මෙහෙර තමයි යුවිට ජටාව බඳින්නේ. මෙහර් යුවිට ජටාව බඳිනවත් එක්කම අමෘතා මෙහර්ව වැළඳ ගන්නවා. ඉතින් යුවි එයා නමස්කාර කරනවා දෙවියන්ට. ඉතින් සිකිසම් ආගමට අනුව ජටාව බඳිනවා කියන්නේ පිරිමි ළමෙක් ලොකු වියට වැඩි වුණාට පස්සේ, ඒ කියන්නේ තරමක් ලොකු වුණාට පස්සේ තමයි ජටාව බඳින්නේ. කුල්වන්ත් කියනවා හැමදාම දෙවියෝ යත් එක්ක ඉන්න පුතේ කියලා තමා කියන්නේ. ජගන් කියනවා මෙහට එන්න මගේ කොල්ලෝ කියලා වඩා ගන්නවා යුවිව. ඉතින් යුවිව වඩා ගන්නවත් එක්කම කියනවා කුල්වන්ත් එන්න එන්න හැමෝම අපි ෆොටෝ එකක් ගමු කියලා. කියනවා මෙහර් මට ඊට කලින් දෙයක් කරන්න තියෙනවා, එන්න යුවි වා මාත් එක්ක කියලා එක්කන් යනවා මේ වෙලාවේ මෙහර් යුවිව. කියනවා අර ෆොටෝ එකේ ඉන්නේ කවුද දන්නවද? ඒ ඉන්නේ ඔයාගේ සීයා, සීයාට වඳින්නකෝ කියලා යුවිලවල වන්දවනවා මෙහර්. ඉතින් කියනවා මේ ඉන්නේ ඔයාගේ සීයා, ඔයාගේ සීයා යුද්ධෙට ගිහින් අපේ රට වෙනුවෙන් දිවි පිදුවා. කියනවා යුවිට ඔයා සුබේදා ත්‍රිලෝජන් සිංගේ මුණුබුරා වෙන එකට ආඩම්බර වෙන්න ඕනේ කියලා. මෙතනට එනවා කුල්වන්ත්. කුල්වන්ත් කියනවා ඇයි ගම්මුලා දෑනි කුල්වන්ත් කෝර්ඩිල්ලෝගේ මුණුබුරා වෙන එක ආඩම්බර නැද්ද මෙහෙර කියලා. කියනවා ඔයාගේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ ළමයි 4 දෙනෙක්ව මම තනියමයි හැදුවේ. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැමේ ඔය 4 දෙනාවම හැදුවේ. ඔය 4 දෙනාවම මම වැදුවා. ඔය 4 දෙනාවම සැපවත් ජීවිතයක් උදා කර දුන්නා. ඒ හැමදේම කරේ ඔයාගේ අම්මා කුල්වන්ත් කෝර් ඩිල්ලෝ. මතක තියාගන්න ඔයාගේ ආච්චි නැත්තම් ඔයාට කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ කියලා යුවිටත් කියනවා. ජගන් ඊට පස්සේ යුවි වඩාගෙන කියනවා ඔයා සුපර් සිං කෙනෙක් නම් ඔයාගේ ආච්චි සුපිරි වීරවරියක් කියලා තමයි කියන්නේ. එහෙම කිව්වට පස්සේ මෙහර් බලනවා ජගනුයි යුවි දිහා. ජගන් යුවි ඉන්නවා ඉතාමත් සතුටින්. කියනවා හරි හරි දැන් හැමෝම ෆොටෝ එකක් ගන්න යන්න කියලා තමයි කියන්නේ කුල්වන්ත්.
ජගන් එයාගේ ළමයාව පිටෙන් වඩා ගන්නවා. ඒ කියන්නේ උරහිසට වඩා ගන්නවා. ඉතින් එහෙම වඩා ගන්නවා දැක්ක මෙහෙර හිතන්නේ ඉස්සර මගේ තාත්තා ඉදදී මාවත් ඔය විදියටම වඩා ගත්තා. මං හිතුවේ එතකොට මං ලොකුයි කියලා. ඒත් ඇත්තටම මං ලොකු වෙලා ඉදදී මට දැන් හිතනවා මං පොඩි ළමෙක් කියලා. තාත්තේ ඔයා අපිව දාලා ගියා. ඒකට කමක් නැහැ. මට දුකක් නැහැ කියලා තමයි මෙහෙර කියන්නේ. මෙහෙර කියන්නේ යාට කිසිම දුකක් නැති බව තමයි එයා කියන්නේ. ඒ කොහොම නමුත් මෙහෙර කියලා කතා කරනවා කුල්බන්ට්. ඊට පස්සේ මෙහෙර යනවා. මෙහෙර යද්දී මෙහෙර යාගේ තාත්තගේ ෆොටෝ එකක් අරන් තමයි යන්නේ. ෆැමිලි ෆොටෝ එකක් ගන්න යද්දී යුවිට කියනවා ඔයාගේ සීයාව තද කරගෙන බදාගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ ඉන්න කට්ටිය හැමෝගෙම ෆැමිලි ෆොටෝ එකක් ගන්නවා මෙතන. ෆැමිලි ෆොටෝ එකක් ගත්තට පස්සේ හැමෝම හිනා වෙලා ඉන්න. ඔය විදියට තමයි සිත් අහසේ ආදරෙන් කතාවේ පළවෙනි කොටස නිමා වෙන්නේ. ඉදිරි වීඩියෝ එකකින් හමු වෙනකම් අපි දැනට සමුගන්නවා මේ සමිත් channel.